සුද්දු ඇවිල්ලා ලංකාවේ විදාකාර වංචා දෝෂණ කරනවා කියලා අපි කිව්වා. ඉතින් ලංකාවේ කට්ටියත් ඊට දෙවෙන්නේ නැහැ. තමන්ගේ දේවල් ටික කරගෙන යනවා. බාධාවක් නැතුව සමහර වෙලාවට රුසියන් තරුණියකට ලිංගික අතවර කර 10000කුත් අරන් පැනලා කියලා වුණ තොරතුරක් වාර්තා කරනවා ලංකාදීප පත්‍රයේ. එහි අතුල් පිටුවේ මෙන්න මෙහෙමයි කියන්නේ. මෙරට සංචාරයක් සඳහා පැමිණ මාතර ප්‍රදේශයේ හෝටලයක නවාතන් ගෙඩ සිටි 26 හැවිරිදි රුසියන් ජාතික තරුණියකට ලිංගික අතවරයක් කර ඇය සතු රුපියල් දසදහසක මුදලක් රැගෙන පලා ගිය පුද්ගලයෙකු අතරංගුවට ගන්න මාතර මූලස්ථාන පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. ඇය නවාතන් ගෙඩ සිටි හෝටල් කාමරයට කිසිවෙකු ඉක්ුත් 31 වෙනිදා අලුයම් කාලයේ හොරාසේ ඇතුළු වී තමයි මේ සිද්ධියට සම්බන්ධ වෙලා තිබෙන්නේ මුල් වෙලා තිබෙන්නේ. ඇය ඒ පිළිබඳව මාතර මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබෙනවා. මාතර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා කියලා තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඉතින් පිටරට මිනිස්සු අපි වැටිලා ඉන්න වෙලාවේ අපි ගැන ලෝකයට කියමින් ආයමත් ලංකාවට එන්න මේ රට ලස්සන රටක් මේක හරි අපූරු දිවයිනක් හරි පාරාදීසයක් කියලා කියමින් අපේ රට ආයමත් ඩොලර් අරගෙන එන්න ඕන් විශාල දායකත්වයක් ලබා දුන්න. හැබැයි අපේ මිනිස්සු අපේ රටේ ඉමේජ් එක මේ විදිහට කාබාසිනියා කර දමනවා නම් එතන බරපතල ගැටලුවක් තිබෙනවා. ඒ නිසා අපි හිතමු හැම වෙලාවකම සුද්ධ වුණත් ඒ අය මිනිස්සු සුද්ධියක් විතරක් නෙමෙයි අපේ රටේ තරුණයෙකුටවත් පාරේ බැහැලා යන්න බැරි වටපිටාවක් ක්‍රමක්‍රමයෙන් ඇති වෙමින් තිබෙනවා. හැබැයි කාන්තාවකට ගරු කරන සමාජ වටපිටාවක් අනිවාර්යයෙන්ම නිර්මාණය කරන්න මිනිස්සුන්ගේ ඔලුගෙඩි ටික වෙනස් වේවා කියලා තමයි අපිට ප්‍රාර්ථනා කරන්න සිද්ධ වෙන්නේ.